අයිබෝවන් සමට කලින් සත්‍යහරයට ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සදරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ සලකුණත් නව ශ්‍රීලන්තයේ පාර්ලිමේන්තුවට විස සම්මත කරගන්න රජයට කාගේ හරි සහයක් අවශ්‍යමයි අනරකියයි විසට විපක්ෂයේ සහය හිමිවනවාමයි ජනක කියයි ශ්‍රීලංකාව ලෝක බලවතුන්ගේ ග්‍රහණයට නතු වෙලා තිල්වින්ගෙන් ප්‍රකාශයක් මේ දිනවල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වෙමින් ඇති පසුබිමක අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳව වන පාර්ලිමේන්තු විවාදය එළඹෙන 21 සහ 22 වන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කළා. ඒ අනුවයි ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. 20 වන සංශෝධනයේ පක්ෂව සහ විපක්ෂව විවිධ මත පළවෙමින් ඇති පසුබිමක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල සහ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමවණ්ඩාර යන මහත්වරුන් විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. 20 වන සංශෝධනය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා දින දෙකෙහි විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බව දැනුම් දුන්නා. එවිට විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂයේ මන්ත්‍රීවරුන් දන්වා සිටියේ විවාදය සඳහා අවම දින 4ක්වත් ලබා දිය යුතු බවය. අවසානයේ දින 3ක් කිල්වත් රජ්‍ය දැඩි ස්ථාවරයක සිටියා. COVID-19 වසංගතයේ දෙවන අදියර පවතින අවස්ථාවක මෙවැනි වැදගත් සහ මුළු රටටම වලපාන පනත් ගැනීම පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව දන්වා සිටියා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව දැන ගැනීමට ලැබෙන්නේ ගරු කතානායකවරයා විසින් 2020 10 20 වන අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව බැවින් 2020 10 21 වන දින විවාදයට ගතහොත් එය අධ්‍යයනය කිරීමට කාලයක් නොමැති බව අපතරයේ ප්‍රකාශ කර සිටියා. නමුත් ආණ්ඩුවේ බහුතර බලය පාවිච්චි කර හිතුවක්කාර අත්නොමතික සහ ඒකාධිපති වැඩපිළිවෙලේ පිළිඹුවක් ලෙස 21 සහ 22 වන දිනයන්හි 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාද කර විපක්ෂයේ විරෝධය මැද්දේ සම්මත කිරීමට තීරණය කරන ලදී. උපුටා ගැනීම අවසන්. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. අපි 3න් 2කේ බලේ 20 වෙනිදා ඡන්දය ගන්නකොට පෙන්නනවා. අපි එදත් කිව්වා 150කට වැඩි ගාණක් ගන්නවා කියලා. දැන් මම දැක්කා අර විපක්ෂය අය කියනවා අරයා විරුද්ධයි මෙයා විරුද්ධයි කතානායකතුමාගේ ඡන්දෙ නැහැ. එක එක කතා කියනවා. මේකට ඡන්දෙ දෙන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. බිලි බාන්න ඕනේ. 20 හොඳනම් ඡන්දෙ දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඉතින් අපි කියනවා 20 හොඳනම් ඡන්දෙ දෙයි. 20 හොඳයි කියලා ඡන්දෙ දෙන විපක්ෂයේ පිරිසක් ඉන්නවා කියලා අපි ඉස්සෙල්ලා ඉඳන් කියලා තියෙනවා. ඔළුව තිබිච්චි කෙනෙක් ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ විසර ඡන්ද දෙයි. ඔය කියන කතාව වලට වඩා අපි මේක ගේන්නේ දිනන්න පුළුවන් හින්දා ජයග්‍රහණය කරලා පෙන්නවා 22 වෙනිදා කට්ටියකෙම කටවල් වැහෙන්න. මේ අතර 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනයේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් ප්‍රබල මරුපහරක් අධිකරණ පද්ධතිය ජනාධිපතිවරයාගේ යටතට ගන්න. විවස්ථාදායක ජනාධිපතිවරයාගේ යටතට ගන්න. නීති සම්පාදනය කිරීම එක රැකින් කරන්න තරමේ නීති ප්‍රතිසංස්කරණ ඇති කරන. ඒ වගේම රාජ්‍ය මුදල් විගණනින් බැහැර කරනවා. ඒ වගේම මේ තරම් විශාල බලයක් ජනාධිපතිවරයාට අත්පත් කරගෙන. ඒ නිසා මේ විනාශකාරී විවස්ථා සංශෝධනය සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ හරියට ගැට්ටට 149 තියාගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා බෑ. ඒ සම්මත කරගන්න තව කණ්ඩායමක සහය ඕන. ශ්‍රී ලංකාව මේ වන විට ලෝක බලවතුන්ගේ ග්‍රහණයට ලක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
රෝගීදාසල මේ කොරෝනා තියෙන අස්සෙම චීනයේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් නිරෝධාය නීති පවා සලකන්නේ නැතුව තමයි උන් ලංකාවට ආවේ මේ චීන දූත පිරිස ඇවිල්ලා ජනාධිපති මුණ ගැහිලා අගමැති මුණ ගැහිලා ආපහු චීනට ගිය ගමන්ම ඉන්දියාව ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල කියන දිස්ත්‍රික්ක හතර බලන්න කොන්සල්වරයෙක් පත් කරා දකුණු දිස්ත්‍රික්ක හතර විශේෂ කරලා කෙනෙක් පත් කරන්නේ ඇයි විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ලංකාව තුල චීනයේ දේපළ වැඩිපුර තියෙන දකුණට සම්බන්ධව හම්බන්තොට වරාය තියෙන දකුණේ ඒ අතර දැන් ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහත්තයා ඉන්දියාව සංචාරකට එන මේ මාසය අග යාපු වෙලාවේ ඔක්තෝබර් 27 ලංකාවට ඒවි කියන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අපිට පේන තාලට මේ ලංකාවට එන්නේ අපේ දුකසව බලන්න නෙවෙයි. අපිත් එක්ක දෙයක් බිලා නැහැ මේ එන්නේ. මේකේ අරමුණ තියෙන්නේ හැංගීම තියෙන්නේ අපිට නිකන් තමන්ටයි තීඩමක් තියෙනවා තමන්ටයි වත්තක් තියෙනවා වත්ත බලන්න වත්තල් අයිතිකාරය එනවා. මේ බලවතුන්ට යට වෙන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන වෙන කිසිවක් නිසා නෙවෙයි ලංකාව බරපතල ලෙස ණය අර්බුදයක ඉල්ලයි. તો ණය හිමිය ලංකාවට එනකොට ණය කාර්යය ඉතින් දෙකට නැමෙලා ඉන්න ඕන තමයි. සාමාන්‍ය ගණන් හදන විදිහට ලංකාවේ ණය අර්බුදය රුපියල් බිලියන 13000ට වැඩි. ලංකාවේ සමස්ත රාජ්‍ය ණය වලින් 48%කට වැඩිය තියෙන්නේ විදේශ ණය. මේ ණය ඩොලර් වලින් ගෙවනකොට ලංකාවට කො ඩොලර්. ලංකාව ඩොලර් හම්බ කරන්නේ අපේ විදේශ නිලධාම තියෙන පාඩුවට. ලංකාවේ අපනයන බිඳ වැටලා තියෙන්නේ. ඩොලර් රුපියන් නැතුව ඩොලර් වලින් ණය ගෙවනව නම් අපිට තියෙන මොකද්ද උත්තර? උත්තර දෙක ලංකාවට තියෙන්නේ. එකක් නැවත ණය ගන්න එක නැත්තම් ණය හිලව් ලෙස ලංකාවේ සම්පත් අපේ රටේ ඉඩම් මේ ණයගත් රට වලට විකුණා දාන එක නැත්තම් දීලා දාන එක තමයි උත්තරේ. පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂය ඩෙන්ගු රෝගීන් වාර්තා වූ අඩුම වර්ෂය බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. ඉතාම අඩුම ඩෙන්ගු රෝගීන් වාර්තා වන වර්ෂය මේ වර්ෂය. ගිය අවුරුද්දේ ඩෙන්ගු රෝගීන් 158 දෙනෙකුට මරණය උරුම වුණා. ඩෙන්ගු රෝගීන් මේ අවුරුද්දේ 34 දෙනෙකුට මරණය උරුම වෙලා තියෙනවා. ඒකදී අපි අමතක කරන්න හොඳ නැහැ අපේ පළාත් සෞඛ්‍ය සේවයේ ඉන්න පළාත් අධ්‍යක්ෂකතුමා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා විශේෂයෙන් ඒසීලා අපේ PHI මහතුරුත් එක්ක එකතු වෙලා MOH මහතුරුත් එක්ක එකතු වෙලා විශාල වෙහෙසක් අරගෙන මේ කටයුතු වලදී විශාල බාධක මැද්දේ සමහර වලට ගියම් බල්ලෝ එවනවා ගෙවල් වලින් සමහර ලාවට බනිනවා සමහර ලාවට නොයෙකුත් ප්‍රශ්න ඇති කරනවා ඒ නිසා තමයි අපි අර ඩෙන්ගු මර්ධන කාර්ය සාධක බලකායේ ඉන්න අයගේ සේවය රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යන ආණ්ඩුවක් විදියට එවගේම ඔවුන්ගේ සේවය දික් කරන්න අවශ්‍ය කැබිනට් මණ්ඩල පත්‍රිකාවත් මම ඉදිරිපත් කළා. ඒ මොකද මේ සේවය අගය අඬු. අද කොයි තැනක බැලුවත් ලංකාවේ සෞඛ්‍ය ලෝකයේ අනික් රටවලට සාපේක්ෂව යම් ඉහළ මට්ටමක තියෙනවා. ඒකට හේතුව ප්‍රධාන වශයෙන්ම මේ අපේ කණ්ඩායමේ කැපවීම. ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස තේරිපත් වී තිබෙනවා. 39 වියේ පසු වන වනුෂී වෝල්ටර් මෙලෙස කම්කරු පක්ෂය නියෝජනය කරමිනුයි නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වී ඇත්තේ. ශ්‍රී ලාංකිකයින් සිය දක්ෂතාවයන් හැකියාවන් මෙන්ම සිය හැකියාවන් තවදුරටත් ඔප්නංවා ගනිමින් ජාත්‍යන්තරය තුළ විටින් විට විවිධ දක්ෂතා පෙන්වමින් මාතෘභූමියට අභිමානයන් එක් කිරීමට සමත්ව සිටිනවා. එලෙස ශ්‍රී ලාංකික අභිමානය ජාත්‍යන්තරයට ගෙන යාමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂී වෝල්ටර් සමත්ව තිබෙනවා. වනුෂී වෝල්ටර් යනු කවුරුද? ඇය කුමක් කරන්නේද? වනුෂී පිළිබඳව මේවන විට ශ්‍රී ලංකාවේ නවසීලන්තයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම අවධානය යොමු වෙනවා. ඒ පසුගියදා නිමවටපත් වූ නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් වනුෂී වෝල්ටර් මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වීමත් සමගයි. වනුෂී වෝල්ටර් යනු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක්. වනුෂී නියෝජනය කළේ අග්‍රාමාත්‍ය ජෙසින්ටා අර්ඩන් නියෝජනය කරන කම්කරු පක්ෂය. නවසීලන්තයේ උන්මාදයේ ලෙස සැලකෙන ජෙසින්ඩා අර්ඩන් ලබාගත් මෙම ජයග්‍රහණයත් සමගම නවක මන්ත්‍රීවරුන් 40 දෙනෙකුට නවසීලන්ත පාර්ලිමේන්තුවේ දොරටු විවර වුණා. එහි විශේෂත්වය වන්නේ ප්‍රථම වරට ඇමරිකානු, ලතින් ඇමරිකානු සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සභිකීන් පිරිසකට පාර්ලිමේන්තු වරම් හිමිවීමයි. නවසීලන්ත ඉතිහාසය තුල ප්‍රථම වරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් මෙලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වන්නේ නවසීලන්තයේ වයඹදිග ඕක්ලන්ඩ් හි පිහිටි ඉහළ වරාය ප්‍රදේශ චන්ද කොට්ටාෂය ජයග්‍රහණය කරමින් ජාතික ආරක්ෂකයෙකු ලෙස මෙන්ම මැතිවන්ට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුප්‍රසිද්ධ ජෙක් බෙසන්ට් පරාජයට පත් කරමින් වනුෂී මෙලෙස පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක්. වනුෂී මෙහිදී මනාප 14142ක් ලබාගත් අතර බෙසන්ට් ලබාගත හැකි වුණේ මනාප 12727ක් පමණයි. වනුෂී වෝල්ටර් වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිචමරියා
ඇය මානව හිමිකම් කොමිසමේද සමාජික අවක් ලෙසයි කටයුතු කරනු ලබන්නේ මෙම ලැබූ විශේෂ ජයග්‍රහණය පිළිබඳව වනිශේෂිය Facebook ගිණුමේද සටහනක් තබමින් තමන්ට සහාය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පළ කර තිබෙනවා ශ්‍රී ලංකාව මෙලෙස ජාත්‍යන්තරය තුල බබලවන්නට වනිශි වෝල්ට ගත් මේ උත්සාහය සහ ඇය ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වන අප සියලු දෙනාම ඇයට අපගේ සුභාශිංසන පළ කර සිටිය යුතුමයි ගව ඝාතනයට එරෙහිව සියතගෙන එන විශේෂාංගය දැන් ගව ඝාතනයට එරෙහිව විද්වතුන් පූජ්‍ය පූජක පක්ෂයේ සහ විවිධ සංවිධාන මෙන්ම ජනතාව අපගෙන යන වැඩසටහනට එකතු වෙමින් දෛනිකව විවිධ අදහස් පළ කරනවා. එමගින් ජනතාව දැනුවත් කර ගව ඝාතනය මෙරටින් තුරන් කිරීමට රජයගෙන ඇති පියවර ශක්තිමත් කිරීම අපගේ අරමුණයි. මෙලෙස ගව ඝාතනයට එරෙහිව රජය විසින් ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක වීම බහුතර ජනතාවගේ අපේක්ෂාව වන අතර එය මෙරට තුල ක්‍රියාත්මක වන තෙක් අප සියලු දෙනා බලා සිටිමු. ආසියා ශාන්තිකර කලාපයේ නයිට් කමාන්ඩවරුන්ගේ නයිට් අනදෙන නිලධාරී හැටියට අද මා ගෞරවපූර්වකව ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වටිනාම අවස්ථාවේදී ගව ඝාතනයට එරෙහිවේ ජනතාව නැගී සිටින අවස්ථාවේදී අපි සියලුම දෙනා එකට එක්ව මෙම කටයුත්තට අපේ සහයෝගය ලබා දෙමින් එවැගේම ගව ඝාතනයේ සදහටම අපේ රටින් තුරන් කර මේ වටිනා සතාගේ ජීවිතය අපි ආරක්ෂා කරමින් අපි රජයට අප මේ ගැන ප්‍රකාශ ලබා දෙමින් සියලුම සංවිධාන අපි එකට එකතු මේ රජයට විතරක් කළ හැකි දෙයක් නොවේ අපි සානුකම්පිතව අපි ඉල්ලා සිටමින් මේ වටිනා සතාගේ අපි ජීවිතය ආරක්ෂා කරමු සිංහල බෞද්ධ පමණක් නොවේ මේ රටේ සියලුම ජාතීන් අපි එකට එක්ව මේ මහඟු කාර්යයට අත දෙමින් අනිත් හැම ජාතීන්ම අපි එකට එකතු වෙලා ජාත්‍යන්තරයට පවා අපි පෙන්වනවා මේ ඉතාමත් බාර දුර කටයුත්තක් අපි මේ රටේ සතාට අබේදානිය දුන්නායි කියන පණිවිඩය තුළින් අපේ අවසානයේ දක්වා නැගී සිටමින් ගව ඝාතනයටත් අපි තිත තවමු එත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.